සුභ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සහරාන්ගේ වනාත විල්ලුව කාර්තිව් අරාබි පාසලේදී අවිපුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපෝච්චාරණය කරයි කොරෝනා රෝගීන් 619ක් වෙද්දී ආසාදිත පොකුරු නිශ්චිතවම හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. ගත වූ පැය 24 දී ඇඳිරි නීතිය කැඩූ 554ක් අත්අඩංගු වේ. වාහන 159 කුත් පොලිස් භාරයට. බැනින් වෙළඳ පොළ දින 16කට පසු ඇරෙද්දී ගල්ගමුව කුලියාපිටිය එප්පාවල තලාව තවුත් ඒකම කඩසප්පු වෙසේ. වියට්නාම යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ටත් වඩා කොරෝනාවෙන් ඇමරිකානුවන් මිය ගිහින් සමීක්ෂණයකින්ම හෙළිවේ. දේශීය ප්‍රවෘත්ති වනාත විල්ලුව කාර්තිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවිපුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළා. अपराध परीक्षण दिपार्तमेंतु बहरे सिटीन दाहतर हेवृद्धि सिसुएकु लबादियति प्रकाश अनु मेसे विमर्शन कटितु आरंभ किरुना कारतिव अराबी पासल दिदहस अटवसरे दी आरंभ किरुना दिदहस दह अटवसरे अवसाने दक्वा फवत्वागन गुस्ति बिनवा विविध प्रदेश वल दिमाउपियान अहिमी दरुवान तिहत हतलिहत अतर संख्यावा मेम पासले इगनुमला बनवा एमेन्म मेम पासले अपोस सामान पेल दक्वा इगनुम कटेतु सिदुकर अति बवाई हेलिवति बेन्नी अराबी पासल मेहेवा अत्ते सहरान बवटद तोरतुर लबीति बेनवा दरुवान्ट अवि पुहुनुव लबा देमिन इलक्कवलट वेडि थबीमट पुहुनु कर अति बव अदाल शिष्या पापोच्चारणे कर अति बवाई वार्ता वन्नी පසුගිය දිනක මෙම සිසුවා ඇතුළු සැකකරුවන් පිරිසක් අරාබි පාසලට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. එහෙත් අවි පුහුණුව ලබා දුන් ස්ථානය නිශ්චිතව පෙන්වීමට එම දරුවා අසමත් වී ඇත්තේ අදාළ ස්ථානයේ ඉදිකිරීම් කිහිපයක් සිදු කර තිබීම හේතු වෙනුයි. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 619 දක්වා ඉහළ ගියා. වර්තමානයේදී ආසාදිතයන් හමුවන ආකාරය හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මෙවන විට කොරෝනා රෝගීන් 478 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. එමෙන්ම රෝහල්වල විමර්ශනයේ යටතේ සිටින පිරිස 317ක් 134 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ආසාදිතයින්ගේ පොකුරු නිශ්චිතව හඳුනා ගැනීම තුළින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පහසු වී ඇති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඊයේ දවස තුල රෝගීන් 31ක් වශයෙන් අඳුන ගන්නවා. එම 21ක් නාවික හමුදා බටයින් 4 දෙනෙක් හමුදාවේ අය පර්ශකීන් හැටියට ආසාදනයට පත්වෙච්ච අය 6 දෙනෙක් ඉන්නවා. දැන් අඩුවීමක් තියෙනවා. මේකේ අදහස ඇත්ත වශයෙන්ම මේ නාවික හමුදා කණ්ඩායම්වල PCR පරීක්ෂණ කළා. ඒ අය දැන් අපි සොයාගෙන තිනෝ සාමාන්‍යයෙන් සියලු දෙනාම පහේ ආසාදිතේ. කීප දෙනා හම්බ වෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් ඥාතීන් පවුලේ උදවිය සහ ඇතැම් විට අවට උදවිය ඉදිරි කාලයේදී නැවත වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන් නාවික හමුදා බටේන් හරහා ඥාතීන්ට ඒ වගේම ඔහු ඔවුන් පර්ශයේ ලක් වූ පුද්ගලයන් ආසාදනය වීම නිසා අඩුවීමක් ඇති වෙලා නැවත වැඩිවීමක් ඇතිවන්නට පුළුවන් ඉතින් ඒක මේ වැඩිවීම අඩුවන තරමට හොඳයි අපට පරීක්ෂණාගාරවල හැකියාව තියනවා දැන් ඔය කියන විදිහට 1500 දක්වා වුණත් කිරීමට නමුත් ඒ සඳහා සාම්පල ගන්න ඕන ක්ෂේත්‍රයෙන් සහ රෝහල් වලින් ඒ සංඛ්‍යාව විචල්‍යතාවයට ලක්වන්නට පුළුවන් ඉතින් ඒ අනුව පරීක්ෂණාගාර සූදානමින් COVID-19 ලෙස හඳුනා ගන්න රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අපගේ COVID-19 රෝගීන් සඳහා අවශ්‍ය කරන ධාරිතාව වැඩි කරමින් පවතිනවා දැනට ඊයේ වන දැඩි සත්කාරයකවල කිසිවක හිටියේ නැහැ ඊයේ රාත්‍රියේ වයසක කාන්තාව ආසාදිත වශයෙන් හඳුනාගෙන තියෙන පොල්පිටිගම ප්‍රදේශයේ ඇය අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන බව ප්‍රකාශ වෙනවා නිරෝධායනය සාර්ථකව අවසන් කළ 4605 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඉදිරියටත් සාර්ථකව නිරෝධායන කටයුතු සිදු කෙරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන එවි 4605 දෙනෙකු නිරෝධායන කටයුතු නිම්මව ගොස් තිබෙනවා ඊට අමතරව ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ
බැංගලෝර නගරයේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් 164 දෙනෙකුගේ කණ්ඩායමක් ලංකාවට රැගෙනු ලැබුවා. නාවික හමුදාවේ අපේ විරෝධා රණවිරුවන් සමග සම්බන්ධ වෙච්ච දෙවන තුන්වන වලලු වල හිටපු අයවලුන් තෝරාගෙන ඔවුන්න බොම්පෙමඩු වවුනියාවේ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත යොමු කරනු ලැබුවා. ඊයේ දිනට පමණක් 452 දෙනෙකු නිරෝධායනට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ දිනේදී 62 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිම කරලා කඳුරු වලින් පිටත් ගියා. පුත්තලප ප්‍රදේශයේ සිට නිරෝධායනය සඳහා මින්නේරිය කටුකලියාව යුද හමුදා කඳවුරේ පිහිටි මධ්‍යස්ථානයේදී දින 21ක කාලයක් නිරෝධායනය සාර්ථකව අවසන් කළ 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. මෙම පිරිස කොරෝනා ව්‍යාප්තිය නිසා ඉන්දුනීසියාවේ සිට පුත්තලමට පැමිණ ඇති බවයි හෙළිවුණේ. මේ රාමසාන් උපවාස කාලය වන අතර තමන්ට ආගමනුකූලව එම චාරිත්‍ර ඉටු කිරීමට යුද හමුදාව හැකි උපරිමයෙන් සහාය ලබා දුන් බව ඔවුන් කියා සිටියා. හොඳට සැලකුවා ට්‍රීට්මන්ට් එක කැම වේලාවට නෝම දවසට උදේ 3 මාර්ට් නැගිටලා අපිට කැම දුන්නා ඒකට ස්තුතියි බයෙන් හිටිය කට්ටියව මෙහෙ ඇවිල්ලා බලනකොට මහතයලා හොඳට අපිව සැලකුවා අපි නෝම්බි අල්ලන්න ඕන කියලා මේක තිබ්බා අපේ ඊට පස්සේ මහතයලා 3 මාර්ට් නැගිටලා අපිට කැම ඒ ඔක්කම සෙට් කරලා දුන්නා අපි ගෙවල් වල ඉන්නකොට කොහොමද නෝම්බි එල්ලුවාද ඒ වගේ මෙහෙ ඇවිල්ලා නෝම්බි එල්ලුවා නව කොරෝනා වෛරසයේ හේතුවෙන් ඇමරිකාවේ මේවන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වියට්නාම යුද්ධයේදී මියගිය ඇමරිකා ජාතිකයන් ගණනද ඉක්මවා ගියා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව තහවුරු වුණා. වසර 10ක් පුරා පැවති වියට්නාම යුද්ධයේදී මියගොස් ඇති ඇමරිකා ජාතිකයන් සංඛ්‍යාව 58,220ක්. එහෙත් ගත වූ දින 82ක කාලය තුල නව කොරෝනා වෛරසයෙන් පමණක් ඇමරිකාවේ පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව දින 18ක කාලය තුල දෙගුණයක් වුණා. එය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවෙන් 3/1ක් ලෙස සැලකෙනවා. වෛරසයේ වැඩිම බලපෑමට ලක් වූ යුරෝපා කලාපයේ ඉතාලිය හා ස්පාඤ්ඤය සමග සසඳන විට ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 5 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ලබන නොවැම්බර් මාස පැවැත්වීමට නියමිත ඇමරිකා ජනාධිපතිවරණයේ කල් දෙමීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රාන්ත කිහිපයක් විවෘත කළද ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා ගන්න අතුරු බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර ආරම්භ නොකිරීමටද තීරණය කර තිබෙනවා. නවත විවෘත වන නගරවල වැසියන් ඉතාම බුද්ධිමත්ව තමන්ගේ ඉදිරියට මුහුණ දෙන්නට ඕනේ කියලයි නිව්යෝක් ආණ්ඩුකාරවරයා අද සඳහන් කළේ. ඒ වගේම කැලිෆෝනියා ප්‍රාන්තයේ පාසල් විවෘත කරන්නට සූදානම් කියලා කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා අද සඳහන් කළා. ඒ අදියර 4ක් යටතේ ජූලි මාසයේ අගත් එහෙමත් නැත්නම් අගෝස්තු මුල සතියේ මේ පාසල් වාර ආරම්භ කරන්නට ඔහු සූදානම් කියලායි සඳහන් කරන්නේ. සාකච්ඡා මට්ටමේ පැවැත්වෙනවා විතරක් නෙමෙයි ළමා සුරකුම් මධ්‍යස්ථාන පළමු අදියරේදී ආරම්භ කරන බව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා අද සඳහන් කළා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේවන විට ලොව පුරා 31,38,686 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 956,016ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 218,000ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 210ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් මියගිය දෙවන රට වන්නේ ඉතාලියයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 27,359ක්. විශේෂයෙන්ම ඉතාලිය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා ඉතාලිය තුළ දැනට පවත්නා සෞඛ්‍ය සම්පන්න ආරක්ෂක විදුලි දහන තර කරලා තිබෙනවා. ඒ පිළිබඳව ක්‍රියා කිරීමට ආරක්ෂක අංශවලට නිරතුරුවම උපදෙස් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඉතාලිය තුළ ජීවිත දහස් ගාණක් විනාශයට පත් වුණා මේ කොරෝනා වසංගතය නිසා. ඒ කිසිදු අවමංගල්‍ය උත්සවයකට පවුලේ සමාජිකයෙකුටවත් සහභාගී වීමට ඉඩකඩ ලැබුණේ නැහැ. ඔහු සඳහන් කරනවා මින් ඉදිරියට අවමංගල්‍ය උත්සව සඳහා පමණක් පවුලේ සමාජිකයන් 15 දෙනෙකුට මෙම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ඔහු සඳහන් කළා. ඉන්පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. නව කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් අඩාල වී ඇති ස්පාඤ්ඤය යථා තත්ත්වයට පත් කිරීමේ 4 වන අදියර ලබන ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.
මෙතර ක්‍රමයෙන් ජන ජීවිතය ආරම්භ කර තිබෙන චීනය හතරවන කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත අත්හදා බැලීමද ආරම්භ කර තිබෙනවා. හේනාන් ප්‍රාන්තයේ ආරම්භ කළ පරීක්ෂණ කටයුතු චීන ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය අත්හදා බැලීම සඳහාද අනුමත කර තිබෙනවා. එරට පළමුවරට නිරීක්ෂණ ආරම්භ කළ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන අදියරේ පරීක්ෂණද මෙවැනි විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ 554 දෙනෙකු සහ වාහන 159ක් අතරංගුවටගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් අතරංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 41557ක් වාහන 10719ක් අතරංගුවටගෙන තිබෙනවා. මේ අතර ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කළ ප්‍රදේශවල වුවද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අදිනීතිය කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙනවා. ලබන 4 වෙනිද දක්වා අනෙක් ප්‍රදේශවල අදිනීතිය මේවන විට ඉවත් වී තිබෙනවා. පැය 15ක කාලයක් සඳහා දිනකට. විශේෂයෙන්ම අදිනීතිය ඉවත් වූ කාල පරිච්ඡේදය තුළ ඊයේ අපි අධීක්ෂණය කරනු ලැබුවා. සමහර ප්‍රදේශවල ජනතාව ඉතා හොඳින් සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරනවා. ඒ සමහර ප්‍රදේශවල ජනතාව තවදුරටත් සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු නොකරන බව පිළිගස් තිබෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන් සමාජ දුරස්ථභාවයට අනුව කටයුතු කරන ලෙසට පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී දුරස්ථභාවය සදා පවත්වා ගැනීම මගින්ගේ වගේම එම වාහන බාරව යන රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින්ගේ යුතුකමක් වෙනවා. යම් ප්‍රදේශයක යම් ස්ථානයක යම් සේවා ස්ථානයක වුණ එමත් නැත්නම් මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ තියෙන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් වහාම පොලිසිය වෙත හෝ සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතුයි. කොළඹ මැනින් වෙළඳපොළ දින 16කට පසු අද යළි විවෘත කෙරුණා. කොරෝනා ව්‍යසනයේ හමුවේ වසා දැමුණු කොළඹ මැනින් වෙළඳපොළ අද යළි විවෘත කෙරුණේ පූර්ණ විෂ බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවයි. දිනපතා අලුයම 4 සිට පසොර 1 දක්වා එය විවෘතව තිබීමටයි කටයුතු යොදා ඇත්තේ. විශේෂයෙන් ගොවීන්ගේ දැඩි ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව මැනින් පොදු වෙළඳ සංගමය පවසනවා. දැනට තොග වෙළඳාම පමණක් සිදු කරන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැනින් වෙළඳපොළට පැමිණෙන ලෙස මැනින් පොදු වෙළඳ සංගමය ඉල්ලා සිටිනවා. අද දිනේදී අපේ ලොරි 120ක ප්‍රමාණ ප්‍රධාන වශයෙන් කුෂි නිෂ්පාදනයේ මේ ස්ථානට පැමිණලා තිනවා. අපි ඒ වගේම අපේ ගොවියන්ට කියනවා නිතරම බඩු සීමා සහිත කරලා. හෙට දිනේදී ඔබ අපේ වෙළඳපොළට කුෂි නිෂ්පාදේ යවනවා නම් 125ක ප්‍රමාණයක් අපිට එවන්න. මුඛාවරණ පැලඳගෙන අත්ආවරණ පැලඳගෙන ආරක්ෂා සහිතව වෙළඳපොළට පැමිණීම ගැන අපිට සතුටුර කාරණාවක්. තොග වෙළඳාම පමණක් අද මේ ස්ථානයේ සීමා වෙනවා. කිසිඳු කෙනෙකුට චිල්ලර වෙළඳාම් තානම් බුලත් පිට සහ ජංගම වෙළඳුම් මෙතර නගර කිහිපයක වෙළඳසැල් සහ ආයතන වසා දැමීමට ඒවාෙහි හිමිකරුවන් ක්‍රියා කර තිබෙනවා. ගල්ගමුව නගරයේ වෙළඳසැල් අද සිට දින 3ක් වසා තැබීමට ගල්ගමුව වෙළඳ සංගමයේ තීරණය කළා. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ආශ්‍රය කළ ගල්ගමුව නගරයේ මෙන්ම අවට ප්‍රදේශවාසීන් සමග සම්බන්ධතා පවත්වා තිබෙනවා. ඒ හේතුවෙන් සැලකිය යුතු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමත් සමගයි වෙළඳසැල් වසා දැමීමට තීරණය කර ඇත්තේ. රාජ්‍ය බැංකුද වසා දමා ඇති බව අප වාර්තාකරු පවසනවා. ගල්ගමුව නගරයේ ඔසසැල් හා ඉන්ධන අලවිසැල් විවෘත කර තිබෙනවා. කුලියපිටිය මෙන්ම එප්පාවල තලාව තබුද්දේගම යන නගරවල වෙළඳසැල් తాවකාලිකව වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් ක්‍රියා කළා. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් ස්වාධින රූපවාහිනිය වෙත පරිත්‍යාග කෙරුණා. යතුරුපැදි හෙල්මට් නිෂ්පාදනයේ වෙළඳපළ ප්‍රමුඛයෙකු වන HHCO ආයතනයේ නිෂ්පාදනය කළ ආරක්ෂිත හිස්වැසුම් ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්තිංශය වෙත අද ප්‍රදානය කළා. ඉදිරියේදී ස්වාධින රූපවාහිනී මාධ්‍යාලයේ අනුග්‍රහය ඇතිව මෙම හිස්වැසුම් අත්‍යවශ්‍ය සේවා සපයන අයට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වන බව එම ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කළා. අපි ආරක්ෂිත හෙල්මටයක් නිෂ්පාදනය කළා. මේ ක්‍රියාන්විතයේදී ඉතාම තීරණාත්මක කාර්යභාරයක් කරන අපේ ග්‍රාම සේවා නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, ආරක්ෂකංශයේ නිලධාරීන්, විශේෂයෙන්ම ITN මාධ්‍යාලය වගේ ඉතාම සුවිශේෂී කාර්යභාරයක් කරන ඒ පිරිසට අපි තීරණය කළා මේ ආරක්ෂිත හිස්වැසුම් ලබා දෙන්න. අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ අපේ ආයතනික සමාජ වගකීම වෙන්නේ මේ උවදුරෙන් මේ වසංගතෙන් අපි ජාතියක් විදිහට අත්පිදෙන තුරු මේ සහයෝගය ලබා දෙන්න. ඉතින් අපි කියන්නේ ITN මාධ්‍යාලයත් එක්ක සමග සම්බන්ධ වෙලා HHCO හෙල්මට් සමාගමත් එක්ක එකතු වෙලා ස්ථාම සාධාරණ විදිහට විශ්වාසනීය විදිහට මේ පෞද්ගලික ආරක්ෂණ උපාංග ලබා දීමේ ක්‍රියාන්විතය ඉදිරියට කරගෙන යන්න අපි
මෙතර කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ සේවා සපයන ස්වාධීන රූපවාහිනී කාර්යමණ්ඩලය සඳහා මුහුණු ආවරණ තොගයක් බහර දීම අද සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා. අපේ සංගමයට සම්බන්ධ සෙසු මිත්‍ර සංගම් වලින් අපට ලැබුණු මුහුණු ආවරණ යම් ප්‍රමාණයක් අපිට ලැබුණා. මේ අපි අදහස් කරා මේ රටේ මේ තත්ත්වයට යටතේ මහන්සි වෙන ඒ වගේම තමන්ගේ ජීවිතය පරදුවට තියලා වාර්තා කරන්න යෙදෙන අපේ හිතවත් මාධ්‍යවේදීන්ට පරිත්‍යාග කරන්නට කියලා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම දෙපාර්තමේන්තුවේ ආකෘතියට අනුවම බාගත කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට කිමින් එම මහතා මේ බව කියා සිටියා. මේ වෙනකොට කලාප මට්ටමේ විද්‍යාලවල විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල එක නිකුත් කළා තියෙනවා. අපේක්ෂකීන්ට ප්‍රතිඵල බලා ගන්නට පුළුවන් අපේ වෙබ් අඩවියට ගියාට පස්සේ. ඒ විතරක් නෙමෙයි දැන් ඊයේ සිට අපි පහසුකමක් ලබා දුන්නා. විශේෂයෙන් වෙනදට අපි පෞද්ගලික අයදුම් කරුවන් සඳහා ප්‍රතිඵල ලේඛනයක් තැපල් කරලා යවනවා. ඉතින් මේ දැන් තැපල් කරලා යවන්න බැරි නිසා ඒගොල්ලන්ට පුළුවන් වෙබ් එකට ගිහිල්ලා අපේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ආකෘතිය අනුවම ප්‍රතිඵල ලේඛනයක් බාගත කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ පහසුකමම අපි දුන්නා පාසල් ලැබුම් කරුවන්ටත්. ඒගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රතිඵල ලේඛනය බාගත කිරීම සඳහා. ඊට අමතරව ඊයේ අපි ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩපිළිවෙල දියත් කරා. මේ සෑම පාසලකටම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමටත් ප්‍රතිඵල මේ බාගත කර ගැනීමටත් අවශ්‍ය පහසුකම් සපයලා දුන්නා. ඒ කියන්නේ එකක් තමයි PDF ෆෝමැට් එකෙන් ඒගොල්ලන්ට සම්පූර්ණ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඊළඟට Excel ෆෝමැට් එකෙන් ගත්තාම ඒ ප්‍රතිඵලය අනුව ඒගොල්ලන්ට විශ්ලේෂණය කරගන්න පුළුවන් පාසල් මට්ටමක. ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ ඊට පස්සේ පරණගෙන ගන්නවා තමයි නැවත සමීක්ෂණය. ඒ සඳහා වෙන කාල සීමාව කොහොමද මෙවර? දැන් මේ වන විට තාම පාසල් විවෘත වෙලා නැහැ. එතකොට නැව සමීක්ෂණය සඳහා අයදුම් කරන්න අපි අවකාශ දෙන්නේ විදුහල්පතිතුමා මගේ. ඒ නිසා පාසල් විවෘත කරාට පස්සේ අපි නැවත සමීක්ෂණ ඉල්ලුම් පත්‍ර කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට කාලය ප්‍රමාණවත් වෙනවා අවශ්‍ය පියවර ගන්න. ඉතින් අවශ්‍ය නම් මේක ඔන්ලයින් ක්‍රමයට ගන්නත් පුළුවන්. නමුත් සමහර දිස්ත්‍රික්ක දැන් මේ යම් යම් ප්‍රශ්න තියෙනවානේ. එතකොට ඒ ළමයින්ට ඉල්ලුම් පත්‍ර එවන්න ක්‍රමවේදයක් නැහැ. මොකද මුදල් බඳින්න තැනක් නැහැ. අනිත් එක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ නැව සමීක්ෂණයේදී මේ ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් තියෙනවා නම් විතරයි මේ ඉල්ලුම් කරන්නට ඕනේ. නව නිපැයුම් පිළිබඳව දිනෙන් දිනම අපට වාර්තා වෙනවා. අදත් වාර්තා වූ එවැනි නව නිපැයුම් කිහිපයක තොරතුරු දැන්. ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්පර 10කින් විෂ බීජ හරණය කළ හැකි උපකරණයක් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සිසු දරුවෙකු නිර්මාණය කර තිබෙනවා. එම විදුහලේ ඉංජිනේරු තාක්ෂණවේදී හදාරණ 17 හැවිරිදී ඉමාෂ අනුජ සත්සර සිසුවා සිය උපකරණය පිළිබඳ මෙසේ අදහස් පළ කළා. මේ උපකරණය තමා කෙරෙන්නේ තත්පර 15ක් ඇතුළත ශාලාවක් තුළ විෂ බීජ හරණය කිරීමයි. අනිත් විෂ බීජ හරණ ක්‍රියාවලියන්ට වඩා මේක ක්ෂණික විෂ බීජ හරණයෙන් පසු තත්පර 15ක් තුළදී විෂ බීජ විනාශ කොට මිතා කෙටි කාලය තුළදී ඒ ශාලාව ප්‍රයෝජනයට ගන්න අපට හැකි වෙනවා. අත සේදීම හා අත වේලීම යන ක්‍රියාවලි දෙකම ස්වයංක්‍රීයව සිදුවන දෙයත් විෂ බීජ හරණ කුටියක් නිර්මාණය කිරීමට කළුතර ශාන්ත ජෝන් විදුහලේ ගුරුවරයෙකු සමත්ව සිටිනවා. ඔහු එම විදුහලේ තාක්ෂණවේදයේ විෂය උගන්වන රංජන් කන්නංගර ගුරු මහතායි. ස්වයංක්‍රීයව සිද්ධ වෙන ක්‍රියාවලියක් මේකේ තියෙන්නේ. ඇල්කොහොල් දියරය මගින් අත සේදීම තමයි සාර්ථක ක්‍රමය කියලා ගොඩක් කලකට වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙනවා. සබන් දියර දාලා එවැනි උපකරණ අත්ින් ඇල්ලීමකින් තොරව මේ උපකරණය ක්‍රියාත්මක වෙනවා. මේකේ ඒ ඇල්කොහොල් දියරය සංවේදක මගින් අපි අත දික් කරපුවාම මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අත සේදුවට පස්සේ අත් තිබීම වේලිලා ඒ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයව නතර වෙනවා. තත්පර 10ක් වගේ කාලයක් තුලදී සියලුම කාර්යයන් අවසන් කරන්න පුළුවන්. රුපියල් 5000 දීමනාව ලබා දීම දිවයින පුරා තවදුරටත් සිදු කරනවා. කොරෝනා වෙසෙනි හමුවේ ආදායම් මහිමි වූ ජනතාවට සහ සමෘද්ධි ලාභීන් ඇතුළු ප්‍රතිලාභීන් වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජයේ තීරණය කළේ ඔවුන්ට ආර්ථික ශක්තියක් ලබා දීමේ අරමුණින්. මෙවන විට දිවයින පුරා විශාල පිරිසකට රුපියල් 5000 දීමනාව ලබා දී තිබෙනවා. ඒකල විශාකවත්ත සමෘද්ධි කාර්යාලය 3 වෙනි අදිරත් ආරම්භ කරමින් 1400 දෙනෙකුට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. එම කාර්යාලය මෙවන විට රුපියල් 170ක් මෙසේ බෙදා හැර තිබෙනවා. ජායල කර්මාන්තපුරයේ සේවය කරන කුලී නිවාසවල පදිංචිකරුවන් සඳහාද රුපියල් 5000 දීමනාව ලබා දීමටයි කටයුතු කෙරුණේ. ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාව ප්‍රාප්ත වුණා.
සටන් රංගන ශිල්පියෙකු ලෙස නමක් දරා සිටි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා චිත්‍රපට සියයක පමණ රඟපා තිබෙනවා. වසර 50කට ආසන්න ඔහුගේ රංගන දිවිය තුළ ඔහු රඟපෑ චිත්‍රපට අතර යකඩයා හිතුවත් හිතුවාමයි සරදීල්ගේ පුතා ක්‍රිස්තු චරිතය තුෂාරා ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක්ද වෙනවා. රෝගී තත්ත්වයෙන් පසු වූ ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අවහව ප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසු වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට. www.ipnnews.lk